අද සදහම් චාරිකා දේශකාණන් වහන්සේ පූචපාද කොටගම් වැල්ලේ සරණතිස්ස ස්වාමීෙන් වහන්සේ. වර්්‍ය එක්දහස් නවසියානු උත්තුුණේ ඔක්තුොම්බර මස එකොළොස්වෙනිදා රිදීමාලියත්ත පුරාණ විහාරේදී ශාසන චාරිකාව ඇරැඹි උන්වහන්සේ වර්ෂ දෙදායේ ජුනිමසතුන්වැනිදා ප සම්පතා ප්‍රවෘජාවලවාාතිබේ. වැගම ශ්‍රී සද්ධර්මා ලංකාර පිරිවෙන හා මාදම්බල ධර්මෝදය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ද පේරාදිනිි විශ්වවිද්‍යාලින් කැලණි විශ්වවිද්‍යාලයෙන් හා ජාතික අධ්‍යාපන අහිතනය උසස් අධ්‍යාපනය දහදා රාතිබේ මේ වනවිට උන්වහන්සේ වීනා ධිපති දුරයක් හා ගුරු උපදේශක දුරයක්ට දරමින් උතුම් වූ සාසනික මෙහවරක නිරතවේ නමුතස් සම් සම්බුදදස එභාගේවත්නු වරිහත් වූ සම්මා සම්බුදු රජානන් වහංසිත මමනමස්කාර කරමි මාගේ නමස්කාරවිීව තවත් එ ශ්‍රේෂ්ට දවසක් ආරම්භ වන මේ හිමිදිරි උදෑසන සිතාත් ගතාත් නිවිච්ච සැනසිච්ච ශාම්තියට පත්වෙච්ච මේ ප්‍රසන්න මේ සතුට දනවන මේ පුුණ්‍යවන්තූ මුහතේ ජීවිතය එළඹෙන විවිධ ප්‍රශ්න ගැටලුවලට අපි මුහුණ දෙමින් දෙදහස් විසි එක වසර ගෙවා ගත කරන මේ මොහොතේ ජීවිතයේ හරය පිළිබඳව, ජීවිතයේ අතාර්ථය පිළිබඳව නුවනින් විමසමින් ඇතිවෙන ප්‍රශ්නවලට කෙලෙසින් අපි මුහුණ දිය යුතු දැයි සාකච්ඡා කොට බලමු. වසර ආරම්භේ සේම, වසරේ මැදත් වසරාව සානෙත් අපිට විවිධාකාර වූ ප්‍රශ්න ගැටලු මතු වෙනවා. මනාසිහියකින් ජීවිතය පවත්වන ඔබට ඔබ අභියසට එළමෙන ප්‍රශ්න විසඳාගන්නා අයුරු භාගිවතුන් වහන්සේ පෙන්වාදුන් පරිදි කරුණු හතරකින් විස්තර කර දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් කාරණාවන් ඔබේ ස්චිත්තා භ්‍යහන්තරෙහි හොඳින් දරාගෙන තැම්පත්කරගෙන එදින එදා ජීවිතයේ සැනසීම සුවය පිණිස ප්‍රයෝජනයට ගන්නාලෙස මෙත් සිටං සිහිපත් කරනවා පිනතුනි මේ හිමිදිරි උදෑසන ඔබේ ජීවිතයේ ඇතිවෙන නොයෙක් විදිහේ ගැටලුවලට පිළියම් ඔබ විසින්ම සෙවිය යුතු වෙනවා ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ඔබම සපයාගත යුතුවති වෙනවා විමසන දේට ඔබම පිළිතුරු දිය යුතුව තිබෙනවා. එනිසා ඔබට එළඹෙන ප්‍රශ් අතර ප්‍රශ්න විසඳනාකාර හතරක් දහමෙහි උගන්බනවා ලියා සටහන්කොට මතකේ සටහංකොට තබාගත්ත විට ඔබට ඒවාට නිවරදිව මුහුණ දෙන්නට පුළුවන් කම ලැබෙනවා. ඒකංස වචනං. ලවෙනි කාරණය අපිට ඇහෙන ප්‍රශ්නයට ඒ මොහොතේම අපි පිළිතුරු දිය යුතු ප්‍රශ්න තිබෙනවා. ඒ කල්දාලන ගියොත් ප්‍රශ්නය දිගදුරයන්නට පුළුවන්. එනිසා ඔබට තේරුම් ගන්නට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නට වෙනවා. විමසා බලා කටයුතු කරන්නට වෙනවා. මාවිසින්, මේ මොහොතේම පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් ද මගේ දෙසවනට යොමනේ මගෙන් විමසුවේ ආන් එලෙසින් විමසා ඒකංස වචනං ඒ මොහොතේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු අවස්ථාවන් එලැබෙනවා එනිසා එලෙස වූ ප්‍රශ්න ඔබ හඳුනාගත යුතුව තිබෙනවා ඉදිෙදා ඔබේ ජීවිතේ එළමෙන නොයෙ කාරණාවන් වලදී මෙලෙසින් ඔබට තේරුම් ගන්නට පුළුවන් මොනවද මේ මොහොතේ මා පිළිතුරු සැපය යුතු පිළිතුරු දියයුතු කළ යුතු දේ කුමක් දැයි කියා එවිට ඔබට ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ඇතිකරගන්නට පුළුවන් එවගේ ඔබෙ යම් කෙනෙක් විමසුවත් ඔබ ඉදිරිීහි යම් ප්‍රශ්නයක් ගොඩ නැගුණත් ඒ ප්‍රශ්නයට ඔබ විසඳුන් දිය යුත්තේ බෙදාවෙෙන් කොටයි. ඒකං විභජ්ජ වචනාපරං බෙදල වංකරල කොටස් කරල යම් ප්‍රශ්නයක් ඇතිවුුණට පස්සේ. ඊට අදාළ කාරණාවන් වෙන් වං බසයෙන් හඳු නාගන්නට අවශ්‍යයි. නැතිනම් ඔබේ ග්‍රහස්ථ ජීවිතය තුළ විවිධ ප්‍රශ්න ගැටලු මතු වෙලා බ සරල ප්‍රශ්නවලට පිළිත්තුරු නැතිව ඔබ මානසික පීඩාවෙන් ආතතියෙන් කොයි තරන්නං ඔබේ මේ ශ්‍රේෂ්ට වටිනා කාලය ගෙවිල යනවද නිවසට නිවසියන්ට සහනය සතුට නැති වෙලා ඔබේ ඉස ඔබ අවබහෝදය අඩුුවීම නිසා හීනවීම නිසා නොයෙක් විදිහෙන් ඔබට ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා එනිසා ඔබට එදින එෙදා ජීවිතය එළඹෙන ප්‍රශ්නවලදී. බෙදා වෙන්ට පිළිතුරු දිය යුතු ප්‍රශ්නවලට වෙනවෙනම පිළිතුරු සකස්කොට. වෙනවෙනම තම තමන්ගේ සිත්වලින් විමසා. ඕ නෑම කාරණයකට වචනයෙන් එළියට එන්නට පෙර. ඔබේ සිතිං ඒ කාරණාවන් බෙදා වෙන්කොට ඒවාට නිවරදි පිළිතුරු සකස්කරගත යුතුයි. එවිට ඔබට, ඔබේ ජීවන ගමන බොහොම සැහැල්ලු එකක් බවට පත්වෙනවා ඒවාගේීම භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා තතියන් පටිපුච්චෙය තුංවනි ක්‍රමය තමයි ඔබට ප්‍රශ්නයක් නැගෙන විට නැවතඒ ප්‍රශ්නයටම විසඳුමක් ලෙස ඔබද ප්‍රශ්නයක් විමසීම එවිට ඔබට පුළුවහන් කම ලැබෙනවා ඊට අදාළ වූ පිළිතුර සකස්කර ගන්නට ඔබට පුළුවන් කම ලැබෙනවා ඔබේ ජීවිතයේ එලබෙන ප්‍රශ්න අ අය සමග නැවත විචාරීමෙන් විමසීමෙන් එසාකච්ඡා කිරීමෙන් ඔබේ ජීවිතයට යම් අවබොහෝධයක් ප්‍රශ්නවලට නිවරදි පිළිතුරක් සකස් කරගන්නට. තියාන් ඒ විදිහට ප්‍රශ්නය සමගිම්ම නැවත ඒ පිළිබඳව විමසීමෙන් ඊට අදහාල වූ කාරණාවන් විමසීමෙන් පිළිතුර ප්‍රශ්නය යාසන කෙනාට සලසාගන්නට පුළුවන්කම ලැබෙනවා. මේක ඔබේ මනසටත් එකඟයි. ඔබ පිළිබඳවම ඔබ විමසා බලන්න. ඔබ පිළිබඳ හොඳ අවබහෝදයක් ලබන්නට පුළුවන්න ඔබටම මයි. එනිසා ඔබේ ජීවිතය පිළිබඳව ඔබම අවබහෝදය ඇති කරගන්නට කටයුතු කරන්නට ඕන. ඔබේ මනසින් ඔබ පිළිබඳ විමසන්න. ඔබේ අඩුපාඩු ගොඩා කඔබට එවිට පෙනේව. ආනේවට නැවත නැවත විමසන්න. ඇයි මාතින් මේ විදිහේ වචන පිට වනේ. ඇයි මාගේමාතින් මේ විදිහෙෙන් අන්න අයග සිත් රිදුනේ. ඔබම විමසන්න. ඔබම ඔබ පිළිබඳව පූර් විමසා බැලීමකට යොමුවෙන්න. එවිට ඔබට පුළුවන්කම ලැබෙනවා. මේ පටිපුච්චෙය නැවත විමසීමේ තුළින්, ඔබ තුළ පවතින්නාවෝ අඩු ඌනතාවයක් දැක ඒවාට නිවරදි පිළිතුරු සකස් කරගන්නට. ඒ වගේ ඔබේ ජීවිතේ සමහර ප්‍රශ්න එළමෙනවා. ඒවාට ඔබට පිළිතුරු සමහර වෙලාවට ඒ ොහොතේ සැපය නොහැකිවෙන අවස්ථාවන් එළමෙනවා. ඒ කාරණාවන් අවබොහොද කරගෙන ඔබ කටයුතු කරන විට සමහර කාරණාවන්, රපනීය කාරණාවන් හෙටිට භාගිතුන් වහන්සේ ද පිළිතුරු නොදුන් අවස්ථාවන් තිබෙනවා. අපිට අවබහෝධ කරගන්නට නොහැකි කාරණාවන් රාසියක් මේ ලෝකයේ තිබෙනවා මේ ලෝකයේ කෙළවරක් ඒවාගේ මේ ලෝකයේ අන්තද අනන්තද ආදී වසේෙන්. මේවා පිළිබඳ ගවේශ්ණය කිරීමෙන් ජීවන කාලය ගෙවී යනවා මිසක අපිට සාර්ථක ජීවිතයකට අවස්ථාව ඉඩ ප්‍රස්ථාව ඇතිවන්නේ නෑ ඔබ කල්පනා කරන්න ටඕන මා පිිතුරු දියයුතු ප්‍රශ්නයක්ද නොදිය යුතු ප්‍රශ්නයක් ද. එහමන පිළිතුරු නොදිය යුතු දෙයක් නම්ඒ ටික කලකට වෙන්න පුළුවන් මාසිකට දෙක්කට වෙන්නට පුළුවන් අදාල කාල එනතුරු. ඒ ප්‍රශ්නය කාලයට ඉඩහරිමින් ප්‍රශ්නයට පිළිතුරු සොයන්න. ඒ මොහොතේම සමහර ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට යෑමින්. ලොකු කරදරකම් කටලුවලට ඔබ මුහුණ දීපු අවස්ථාවන් ඔබේ ජීවිතේම තියෙනට පුළුවන්. එනිසා පින්නතුනි. ඔබට එළමෙන ප්‍රශ්නවලට කාලයට ඉඩදීයුතු අවස්ථාවන්ද තිබෙනවා. එලෙසින් ඔබ කටයුතු කරන විට ජීවිතය ප්‍රශ්න පත්තරයක් මයි. ඒ ප්‍රශ්න පත්්‍රයට ඔබ පිළිතුරු සැපයුතු ක්‍රම හතරක් පිළිබඳවා අපි මේ සාකච්ඡා කළේ. ඒ මොහොතෙම පිළිතුරු දිය යුතු ඒවා? මොතම පිතුරු දිය යුතුයි. ඒවාගේම ප්‍රශ්නයට පිළිතුරු ඒ මොතේම සපයනවාක් මෙන්ම සමහර ප්‍රශ්නවලට බෙදාවෙෙන්කොට පිළිතුරු දිය යුතුයි. කොටසිං කොටසඒ ප්‍රශ්නය දෙසට යොමුවෙලා එ විසඳිය යුතුයි. සමහර ප්‍රශ්න නැවත විමසීමෙන් පටිපුච්චේය නැවත විමසීමෙන් ඒ කාරණාවන් තහවුරු කරගන්නට පුළුවන් කම ලැබෙනවා. එලසින්ම පින්නතුනි මේ ජීවිතයේ අථාර්ථය තේරුම් ගනිමින්. අවබෝදය ඇතිකර ගත්තොත් සමහර කාරණාවන් වලට ඔබට කාලය විසින් පිළිතුරු සපයාවි. එවිට ඔබේ ආජීවය ජීවිතය සම්මාභවට පත්කරගන්නට පුළුවන් සම්මාජීවයක් වූ විට ඔබේ කයින් සිතිං වචනයෙන්. කෙරන වැරදිවලින් ඔබේ සිත නිදහස් වෙන්න පටන් ගන්නවා. එවිට ඔබට ගොඩා ප්‍රශ්නවලට පිළිතුරු ලැබුනාම. ොඩා ප්‍රශ්නවලට බට පිළිතුරු සැපැව වනාාම ඔබේ ජීවිතයේ දිනින් දින ගලාගෙන යන්නේ. ගලන ගඟක් වගේ ගලන මේ ජීවිතය. හෑම දවසකම සැනසීමෙන්, සුවයෙන් ගත කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. පිෙනතින අපි හැම දෙනාම උත්සාහවත් වන්නේ සතුටින් ජීවත්වෙන්නට අයි. ඔබට සතුටින් ජීවත්වෙන්නට අවශ්‍ය නම්. ඔබාවට සිටිනායට සතුටින් ජීවත්වෙන්නට ඒ ඇත්තගේ ප්‍රශ්නවලට අදාළ විදිහෙෙන් අර මර මුලිින් සී පත් කළ පරිදි. පිළිතුරු සකස්කිරීමෙන් ඔබට පුළුවන් කම ලැබෙනවා ඔබේ ජීවන ගමනේ එළඹෙන හෑම ප්‍රශ්නයකටම සාර්ථකව මුහුණ දෙන්නට. එනිසා කල්පනා කරගන්න ඕන මේ හිමිදිරි උදෑසන මගේ ජීවිතයේ විවිධාකාරයෙන් එළඹෙන ප්‍රශ්න මගේ දූ දරුවන්ගේ, මගේ සාමිදියනියගේ මගේ සාම්පුර්ෂයාගේ. එවගේ මගේ ඥාතීන්ගේ. ඒ ප්‍රශ්නවලට හැම මොහොතකම නොයෙක් විදිහෙෙන් මුහුණ එල්ලාගෙන ඒවගේම දවස ගෙවන්නේ නැතිව සතුටින් ආරම්භ කරන්න දවස. සතුටින් දවස ආරම්භ කරලා සතුටින් ජීවිතයේ දවස අවසංකලා වගේම සතුටින් දවස නිමාවට පත් කරන්න. හැම මොහොතක්ම ජීවිතේ වටිනා මමුහොතක් ලෙස් සලකන්න හැම කෙනෙක් කෙරෙහිම ගෞරවය උපදවාගන්න හැම කෙනාටම ගරු කරන්න පුරුදුවන්න ඒ වගේම හැම කෙනෙක්ටම ගරුකිරීම වගේම හැම කෙනෙකුට ආදරය කරන්න පටන්ගන්න. ලෝකයේ හැම තැනකම ඔබේ ජීවිතය වටිනාකම් එ අන්නයට ආදරය කරුණාව ඔබේ සිතින් ගලාගෙන යන ට ඔබ මේ ලෝකයේ හැම පැත්තකින් ආදරය කරුණාව ලබන කෙනෙක් බවට පත්වේවිී. එය ඔබට බලහත්කාරයෙන්ඒවගේම ඒයඔබට කිසි අම් ආකාරයකින් පැහැර ගැනීමකින් කළ යුත්තක් කළ හැක්කක් නොවේ. එනි සාපින්නතුන උත්සාහ කරන්නට ඕන හෑම ප්‍රශ්නයකටම රාත්‍රිය අවසන් වෙන්නට පෙර රාත්‍රියයට එළවෙන්නට පෙර දිවා දව සවසන් වෙන්නට පෙර උදේවරු අවසන් වන්නට පෙර ඒ ඒ කාරණාවන් වලට ඔබ උබවිසින් කළ යුතු ඔබ විසින් ඉටුවේ යුතු යුතුකම් වගකීම් මැනවිං තේරුන් අරගෙන ආනිවා තමයි ජීවිතයේ අර එළමෙන ප්‍රශ්න ඒවාට ඒ ඒ මුොහොතේම් පිළිතුරු සපයමින් ජීවන ගමන සැහැල්ලුවෙන් ගත කරන්න. ක යුතුදේ කළ යුතු මුොහොතේම නිමාවට පත් කරන්න කෘතශ්‍ය කරන, නාස්තීීම බෘතශ්‍ය මරණං නහි පිෂ්ටස්්චිපේෂනක්, නාස්තී දිටියේ ත්‍රෘතයක්න් නහි. එක් සංස්කෘත ඉගැන්වීමක් තිබෙනවා. කළ යුතුදේ කළ යුතු මුොහොතේම නිවරදිව කරන්න උදාහරණයක් ලෙස ගත්තොත් ගේ අතුගානවා. සාලාව හොඳට පිරිසිදු කරනවා. තව කෙනෙකුට කියන්න දෙයක් ඉඩ හරින්නට එපා. මේකොට සාතුගෑවිල නෑ. මේකොට සි මකුණු දැල් කැරිල්ලනෑ. මේකොටස පිරිසිදු වෙලා නෑ ද විලිගිහිල්ල නෑ කිස්සි දෙයක් කියන්නට ඉඩ නැතිවෙන විදිහට ඔබ කරන කටයුත්ත නිවරදිවම කරන්න. ප්‍රශ්නයක් නොනගෙන විදිහටම ඔබේ කාරණය ඔබ කරන ඕනෑම කාරණයක්. සාර්ථකව නිමා කරන්න කෘතශ්‍ය කරනං නාස්ති කරපු වැඩේ ආය කරන්න දෙයක් නෑ. හරියට මැරිච්ච කෙනෙකුගේ නැවත මරන්න දෙයක් නෑ. ඒවගේ අඹරපු පිටිවල ආයආඹරන්න දෙයක් නෑ ඒවගේ මොබ කලදේ පිළිබඳව නැවත කතා කරන්න දෙයක් නෑ. එනිසා ඔබ අඳින පලඳන දේවල් ඒවගේ මොබ පරිහරණය කරන දේවල් ඒවාගේ මොබ කණබොන දේවල් ේ ගෙදර ොර ඔබ පරිහරණය කරන සියල්ලක්ම සියලු ආකාරයෙන් සකස්කොට තබන්නේ නම් එකනෙක්කනාා ගොඩා ගෙවල් ලස්සනට පිරිසිදුව පවත් වාගන්නට ගොඩා ප්‍රශ්නවලට පිළිතුරු සැපේනවා. එනිසා ඔබේ ක්‍රියාවන් ඔබේද එනෙදා ඒ ඒ මොහොතේ චර්යාාවන් ආජීවය ේ ප්‍රශ්නවලට පිළිතුරු සපේනවා. ඒ නිසා ඒ මොහොතේම පිළිතුරු සැපයුතු ඒවාට ඒ මොහොතේම පිළිතුරු සපයන්න. ඒ මොහොතේම සකස් වියයුතු දේ ඒ මොහොතේම සකස් කරන්න ඒ මොහොතේම කළ යුතු දේ ඒ ොහොතේම කරන්න කරනදේ හරියටම කරන්න කෘතශ්‍ය කරණං නාාස්තිී තව කෙනෙකුට කියන්න දෙයක් තියන්නට නැතිව. ඒ වගේම එලෙසිං ඔබ කටයුතු කරන විට, ඔබට සමහර වෙලාට සමහර දේවම් බෙධාවෙන් කරගෙන නිවසේ කටයුතුවෙෙන්ට පුළුවන්. තම තමන්ට පැවැරිිච්ච කාරණාවන් නිවරදිවශ්ට කරන්න එතකොට ඔබට යහපත් වූ ගෘහ ජීවිතයක් ගත කරන්නට පුළුවන්. එලෙසින්ම ඔබ කරන කාරණාවන් පිළිබාඳව අන්න අයගින් විමසා බලා කටයුතු කිරීමත්, නිහඩ විය යුතු තැනදී නිහදවීමත් ඔබේ ජීවිතය ඔබ ඇති කරගන්නේ නම්. ඔබේ ජීවිතය ඔබේ ගෘහජීවිතය සාර්ථකත්වේහල හිනි පෙත්මං කරා ගමන් කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එනිසා මේ හිමිදිරවු දෑසන හැම සිතකම සහනය සතුට ඇති වෙලාවේ තම තමන්ගේ මනසිං විමසා කටයුතු කරමින් ජීවිතය වටිනාකම මැනවින් තේරුන්ගෙන හෑම කෙනෙක්ම ඒ මොහොතේම කළ යුතුදේ ඒ මොහොතේ මිටු කිරීමටත් ඒවාගේම බෙදාවෙන්කර කළ යුතු දේ මොහොතේ සිදු කිීමටත්. දා වෙෙන් කර සිදු කිරීමටත් විමසා කටයුතු කිරීමේදී විමසා පිළිතුරු දීමේදී විමසා පිළිතුරුදීමටත්. කාලයට ඉඩදිය යුතු අවස්ථාවන්වලදී කාලයට ඉඩදිමින් කටයුතු කරන්නටත්. හැම සිතක්ම ඒ මගවස්සේ නිවී පහන්වේවා. හැම හදවතක් තුළම සිසිල, සාමය, සතුට, සැනසීම ඇතිකරගෙන ජීවිතේ අර්ථයෙන්, ධර්මයෙන්, ගුණයිෙන් ගත කරමින්. වාසනාවන්තූ දිවිමඟක ජීවිතය පවත්වාගෙන සැනසිලිදායිී වූ නිර්වානගාමී ප්‍රතිපදාවට එළඹෙන්න්නට ඔබට මේ උතුම් දහම් පනිි විධය. මේ ධදහම් චාරිකාවොස්සේ ඔබට ලැබෙන මේ උතුම් දහම් සිතුවිල්ල චිත්තාභ්‍යන්තරයේ තැම්පත් කරගන්නා ලෙස මෙත් සිතිං සිහිපත් කරනවා. ආකා සට්ඨාචබුම්මටාදේවානාගා මහින්දිකා, nyamtang an mo dit tua cirang rakhang tusa senang cirang rakhang tu di senang cirang rakhang tut tuwang tu sadhati